පිළිකාවට අපි හැමෝම බයයි. එනිසාම පිළිකාවක් කලින්ම හඳුනගන්න එක යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගන්න වැදගත් වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් මේ වන විට ශාරීරික පිළිකා තත්ත්වයන් වර්ධනය වෙනවද නැද්ද කියලා සැකහැර දැනගන්න ඊට අදාළ පරීක්ෂණ සඳහාත් යොමු වෙනවා. එනිසාම අපි හිතුවා පිළිකාවක් කලින්ම හඳුනගන්න නම් කළ යුතු පරීක්ෂණ පිළිබඳව ඔබව දැනුවත් කරන්න. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මේ වගේ ඔබේ දැනුමට වැදගත් වන තොරතුරු දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. පිළිකාවක් පරීක්ෂා කිරීම සඳහා කරනු ලබන පරීක්ෂණ ක්‍රම කොටස් දෙකක් තිබෙනවා. පළවෙනි කොටස තමයි ස්ක්‍රීනින් ටෙස්ට්. ඒ කියන්නේ කිසිදු රෝග ලක්ෂණයක් නැති කෙනෙක්ට අනාගතයේදී පිළිකා තත්ත්වයක් ඇති වෙයිද කියලා දැනගන්න පුළුවන් පරීක්ෂණ ක්‍රමයක් තමයි ස්ක්‍රීනින් ටෙස්ට් කියන්නේ. හැබැයි මේ ස්ක්‍රීනින් ටෙස්ට් එක යොදා ගන්න පුළුවන් වෙන්නේ පිළිකා වර්ග කිහිපයක් පරීක්ෂා කිරීම සඳහා පමණයි. අපි දැන් බලමු ස්ක්‍රීනින් ටෙස්ට් සිදු කරන පිළිකා වර්ග මොනවද කියලා. අංක 1. කාන්තාවන්ගේ ගැප් කෙල පිළිකා. කාන්තාවන් අතර බහුලව පවතින තවත් එක් පිළිකා තත්වයක් ලෙස ගැප් කෙල පිළිකා හඳුන්වන්න පුළුවන්. ගැප් කෙල පිළිකාවක් හඳුනා ගැනීම සඳහා සිදු කරන සෛල පරීක්ෂණය තමයි පැප් ටෙස්ට් එක කියලා කියන්නේ. මෙලෙස පැප් ටෙස්ට් එකක් සිදු කිරීම මගින් ගැප් කෙල ආශ්‍රිත සෛල තුල සිදුවන වෙනස්කම් හඳුනා ගැනීමටත් එමගින් අනාගතයේදී පිළිකා අවදානමක් ඇති වේද යන්න හඳුනා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මෙලෙස පැප් ටෙස්ට් එකක් සිදු කිරීම මගින් ගැප් කෙල ආශ්‍රිත සෛල තුල සිදුවන වෙනස්කම් හඳුනා ගැනීමටත් එමගින් අනාගතයේදී පිළිකා අවදානමක් ඇති වේද යන්න හඳුනා ගැනීමටත් හැකියාව ලැබෙනවා. වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් අවුරුදු 5න් 5ට මෙම පැප් පරීක්ෂණය සිදු කර ගැනීම ඉතා වැදගත්. කාන්තාව ඔබට මෙම පරීක්ෂාව රජයේ ඕනෑම රෝහලක ඇත්තේ ප්‍රසව හා නාරි වේද සායන මගින් පෞද්ගලික රෝහල් මගින් සහ සුවනාරි සායන මගින් රෝහල් ගත වීමකින් තොරව සිදු කර ගන්න පුළුවන්. අංක 2. පියයුරු පිළිකා. මෙහිදී ඔබට යම් සැකයක් ඇත්නම් ඕනෑම රජයේ රෝහලකදී පියයුරු පරීක්ෂාවක් සිදු කර ගන්න පුළුවන්කම ලැබෙනවා. වෛද්‍ය නිර්දේශයකින් අනතුරුව ඔබට පුළුවන්කම ලැබෙනවා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් හෝ මැමෝග්‍රෑම් පරීක්ෂණයක් සිදු කර ගන්න. එමගින් පියයුරු පිළිකාවක් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. අංක 3. මුක පිළිකා. අපේ රටේ පිරිමි පුද්ගලයන් අතර පවතින බහුල පිළිකා තත්ත්වයක් තමයි මුඛ පිළිකා කියන්නේ. ඔබ දන්නවද මුඛ පිළිකා තත්ත්වයේ හේතුවෙන් දිනකට පුද්ගලින් දෙදෙනෙකු අපේ රටේ මිය යනවා. මුඛ පිළිකා ඇතිවීමේ වැඩි අවධානමක් තියෙන්නේ පුවක් සමග පුලත් විට කන පුද්ගලයන්ට, දුම්පානය කරන පුද්ගලයන්ට සහ මත්පැන් පානය කරන පුද්ගලයන්ට. ඉතින් මෙවැනි අවධානමක් තියෙන පුද්ගලයන් පසකට වතාවක්වත් තමන්ගේ මුඛය පරීක්ෂා කරගන්න කටයුතු කරන්න ඕනේ. ඔබට මුඛ පරීක්ෂාව නිවසේදී කණ්ණාඩියක් ඉදිරියේ තනියම කරගන්නත් පුළුවන්. එහිදී මුළු මුඛයම ඔබ හොඳින් පරීක්ෂා කිරීමට කටයුතු කරන්න ඕනේ. එම පරීක්ෂාවේදී සුදු පැහැති හෝ රතු පැහැති, ඉවත් නොවන ලප, සුදු රතු මිශ්‍ර ලප, සුව නොවන තුවාල, කිසියම් ඝනවීමක්, තදවීමක් මුඛය ආශ්‍රිතව ඔබට හඳුනා ගැනීමට හැකි වුණොත් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. මුඛ පිළිකාවක් මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම මගින් සාර්ථකව ඒ සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව එමගින් ඔබට ලැබෙනවා. අංක 4. පුරස්ථි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා. PSA. ඒ කියන්නේ ප්‍රොස්ටේට් ස්පෙસિෆික් ඇන්ටිජන්. පිරිමි පුද්ගලයන්ගේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා PSA පරීක්ෂාවක් සිදු කරනු ලබනවා. අංක 5. කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ආශ්‍රිතව ඇතිවන පිළිකා. CA125 පරීක්ෂණය තමයි කාන්තාවන්ගේ ඩිම්බකෝෂවල ඇති පිළිකා තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා උදව් වෙන්නේ. ඒ වගේම අක්මාවේ ඇතිවන පිළිකාවන් හඳුනා ගැනීම සඳහා AFP. ඒ කියන්නේ ඇල්ෆා ෆිටෝ ප්‍රෝටීන් කියන ටෙස්ට් එක තමයි සිදු කරනු ලබන්නේ. දැන් අපි බලමු ලේ පරීක්ෂණයකින් හඳුනා ගන්නා පිළිකා වර්ග මොනවද කියලා. ෆුල් බ්ලඩ් කවුන්ට් කියන සරල පරීක්ෂණය මගින් ලේ පිළිකා තත්ත්වයන් වන ලියුකේමියා තත්ත්වය හඳුනා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ලේ පිළිකා හඳුනා ගන්න පුළුවන් තවත් වැදගත් පරීක්ෂණයක් තමයි ඇටමිදුළු පරීක්ෂණය. ඒ කියන්නේ බෝන් බයොප්සි ටෙස්ට් එක. මීට අමතරව ස්කෑන් කරලත් පිළිකා තත්ත්වයන් හඳුනා ගන්නට පුළුවන්. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණ, CT ස්කෑන් පරීක්ෂණ හා MRI ස්කෑන් පරීක්ෂණ මේ සඳහා සිදු කරනු ලබනවා.
පිළිකාවක් හඳුනා ගැනීම සඳහා බහුලව සිදු කරන තවත් පරීක්ෂාවක් තමයි FNAC කියන්නේ. ඒ කියන්නේ Fine Needle Aspiration Cytology Test එක. මෙම පරීක්ෂාව බහුලවම යොදා ගන්න ලබන්නේ thyroid ග්‍රන්ථිය හා පේරු ආශ්‍රිතව ඇතිවන ගෙඩි හෝ ගැටිති ස්වභාවයන් නිරීක්ෂණය කිරීම සඳහා. ඒ වගේම බොහෝ පිළිකා තත්ත්වයන් තහවුරු කර ගැනීම සඳහා සිදු කරන අනිවාර්ය පරීක්ෂණයක් තමයි biopsy test එක කියන්නේ. අපේ ශරීරයේ ඇහැට පෙනෙන ගැටිති සහිත ස්වභාවයන් වගේම ශරීර අභ්‍යන්තරයේ ඇති ගැටිති ශල්‍ය කර්මයන් මාර්ගයෙන් ඉවත් කිරීමෙන් පසු ඒ පිළිකා තත්ත්වයක්ද කුමන වර්ගයේ පිළිකාවක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ biopsy test එක උදව් වෙනවා. ඔබේ සෞඛ්‍ය පිළිබඳව ඔබ සැලකිලිමත් වෙනවා නම් මෙවැනි පරීක්ෂණයන් පිළිබඳව ඔබ දැනුවත් වීම වැදගත් වෙනවා. එමගින් පිළිකාවක් කලින් හඳුනා ගැනීමටත් ඉන් මිදීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඔබේ දැනුමට තවත් වටිනා තොරතුරු රැසක් රැගෙන හම් වෙනකන් ඔබට ජය.